සීල දිනාටම සුබ දවසක්. ඉතින් ඔයගොල්ලෝ මගේ තලා ඉන්නේ අපේ web development video series එක 21 වෙනි video එකත් එක්ක. ඉතින් අද අපි හම්බලා තියෙන collection set number 21. ඉතින් අපි බලමු මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේක වෙන create sign in page below. In case you can use HTML, CSS and Bootstrap. ඉතින් අපිට තියෙන්නේ මෙන්න මේ sign in page එක design කරන්න. ඒ වගේම responsive environment, HTML CSS use කරලා responsive sign in design එක හදන්න කියලා කියනවා. Machine using the database we use in the prescription setup mechanism to login into the website in this case. Then we can use current on the prescription like we can have prescription set number 2 in developing use current database එක වගේම ඒ sign up designs ඒවා use කරගෙන ඒ වගේම details අද අපි මේක login එක complete කරන්න කියනවා. ඊට පස්සේ වෙන you should validate of all field in the interface. ඉතින් අපිට මේක තියෙන input field validate කරන්න ඕනේ. ඒ වගේම if we click the sign in button without entering an email address then should show pop-up with okay. ඉතින් මේක කියන්නේ අපි add කරලා නැත්නම් email එක password එක ඇඩ් කරලා නැත්නම් අපිට prompt එකක් open වෙලා අපිට ඒක ඇඩ් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි successful sign in එක successful වුණාම අපි ඔය home page එකට අරන් යන්න ඕනේ. ඉතින් ඒකෙදි අපේ name එක අපිට display කරන්න. ඉතින් අපි බලමු අපි මේකට හදාගත්ත design එක කොයි වගේද කියලා. හරි. ඉතින් මේ තියෙන මම මේකට හදාගත්ත design එක මම මේක responsive විදියට හදාගෙන තියෙන Bootstrap use කරලා මෙන්න මේ තියෙන්නේ ඒ design එක. හරි. ඉතින් අපි මේකට දැන් sign in වෙමු. ඉතින් ඔයගොල්ලෝ මතක ඇති මම කලින් description එකේදී මේකට sign up වුණ අපේ database එකට මේ තියෙන්නේ q_d_4_1 කියන database name එකේ තියෙන users කියන table එකෙන් මෙන්න මේ තියෙන්නේ අපි ඉස්සලා sign up වුණ details ටික. ඉතින් මේක මම add කරන්න තියෙන email එක c@gmail.com කියලා ඒ වගේම password එක 123456 කියලා මම add කරගෙන තියෙනවා. හරි. ඉතින් මම මේකට add කරනවා මේ විදිහට email එක send your password kilena validate karala wagema validation ekedi me vera prompt ekak open wenawa ithin man metana add karana wrong password eka invalid kiya data kilena okay ithin maya man metana sign up wenawa metana correct password add karana ithin menna me vidihata api login unama api home page ekata aran enawa ithin etendi metana hi චතුරාර්යනි කියලා අපේ database එකේ තියෙන name එක මේ විදිහට display වෙනවා. ඉතින් welcome to home page කියලා මම මේ add කරනවා. simple design name එකට use කරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි 21 question එක complete කරේ. ඉතින් අපි යමු question එකේ back end එක කොහොමද හදාගත්තේ කියලා බලන්න. ඉතින් මේ තියෙන මගේ question එකේ answer.php file ෆයිල් එක. ඉතින් මම මේකෙදි මේ කරලා තියෙන්නේ මගේ ඩිසයින් එක හදාගෙන තියෙනවා. මචං සයින් ඉන් ඩිසයින් එක රෙස්පොන්සිව් කරන්න තියෙනවා Bootstrap use කරලා. ඒ වගේම මගේ normal CSS ෆයිල් එකත් මේකට link කරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන මේ සයින් ඉන් කියන ෆන්ක්ෂන් එක කෝල් වුණාම answer.js ෆයිල් එකේ තියෙන සයින් ඉන් කියන ෆන්ක්ෂන් එක මෙතන start වෙනවා. ඒක ඉදිරි කරන්නේ අපේ ඊමේල් එක password එක අරගෙන ඒ වගේ value එක අරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙතන ටැග් එකක් යූස් කරලා බලලා තියෙනවා ඊමේල් එක වැලියු එක නල් නා ඒ කියන්නේ එම්ටි නම් සෝරි වැලියු එකක් නැතිනම්. ඉතින් මෙතන වැලියු නැත්නම් මෙතන එනවා ප්ලීස් සෙන්ඩ් යුවර් ඊමේල් කියලා වැලිඩේට් වෙනවා. ඊට පස්සේ මෙතන ප්ලීස් සෙන්ඩ් යුවර් පාස්වර්ඩ් කියලා වැලිඩේට් වෙනවා. ඊට පස්සේ මේ විදිහට ප්‍රොම්ප්ට් එක තමයි මෙයා ඕපන් වෙන්නේ. ඒ කියන්නේ ඇලර්ට් එකක් විදිහට එනවා. ඊට පස්සේ ඒ ඇඩ් කරන ඩීටේල්ස් ටික මම මෙතන මගේ ෆෝම් ටයිප් එකට ඇඩ් කරලා ඉතින් ajax මෙතඩ් එකෙන් sorry ajax use කරන post මෙතඩ් එකෙන් මගේ processed.php ෆයිල් එකට
ගිල තියෙන ඉතින් ඒකෙදි මම ඩීටේල්ස් ටික අරගෙන මෙතන මම database connection එකක් කරලා තියෙනවා ඒ වගේම database එකේ තියෙන details එක match වෙනවා කියලා බලලා තියෙනවා ඉතින් මම මෙතන selector tag එක use කළා ඒක බලාගෙන තියෙනවා මෙතන select tag එක use කළා මම result set එක අරගෙන ඒ result set එකේ row ගන්න අරගෙන ඉතින් හැම row එකක් තියෙනවද කියලා බලන්න තියෙනවා හැම row එකක් තියෙනවා නම් session array එකක් use කළා මේක dollar sign r කියලා save කරගෙන store කරගෙන මම session එක tag කරලා තියෙනවා dollar sign r මගේ result set එක ඊට පස්සේ මම මෙතන echo කරලා තියෙනවා number 1 ඉතින් එයාට මෙහෙම එයාගේ details වල mention details අපේ database එකේ නැතිනම් එයාව invalid your details කියලා එයාට ලැට් එකක් පෙන්නන්න මම හදාගෙන තියෙනවා ඉතින් ඊට පස්සේ මේ තියෙන home page එක ඉතින් මේකට එන්නේ අපි මෙතන answer JSON file එකේදී මෙතන extract use කරගෙන response text එක එකයිද කියලා බලමින් තියෙනවා. ඉතින් text එක එකයි නම් මෙතන window location home page. මෙතන home page එකට අපි aran වෙනවා. ඉතින් home page එකේදී කරන්නේ session එක start කළා කියනවා. මම session එකක් තියෙනවා කියලා බලන්න තියෙනවා. Sorry session එක start කළා තියෙනවා. ඉතින් මේ session variable එක විතර අරගෙන ඒ session variable එක මම H1 එකක් ඇතුලේ print කරලා තියෙනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට මම මේ design එක complete කරගත්තේ. ඉතින් මෙතන මම page එකේ CSS pattern area add කරගෙන තියෙනවා. හරි. ඉතින් මේ video එකේ කිතුනවල හැමෝටම thank you so much. අපි අපේ ඊළඟ video එකේ හම්බ වෙමු.